ඒ මහතැලසීමියාව කියන රෝගී තත්ත්වය අපිට ජීවිතේ ඉතම මුල් කාලෙදිම හම්බෙන. ඒ කියන්නේ දැක ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඉපදিলা මාස 3ත් 4ත්. එහෙමත් නැත්නම් අවුරුද්දක කාලයකදී මහතැලසීමියා රෝගියෙක්ව හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ දරුවෙකුට, ඒ කියන්නේ අතදරු කාලෙදී ඒ වගේ දරුවෙකුට හඳුනා ගන්න ලක්ෂණ විදිහට ඒ දරුවා කිරි උරා බොන්නේ නැහැ, සුදු වැලි, ඊට පස්සේ නිතර නිතර ලෙඩ වෙනවා, කම්මැලි, ඒ කියන්නේ නිතර නිතර අඬනවා. ඉතින් ඔය වගේ ලක්ෂණ තියෙනකොට ඒ දරුව සායනයකට අරන් ගියාම තැලසීලා, ඉතින් සුදු මෑලි වෙලා තියෙ එහෙම ඉන්නකොට අඳුන බඩ ඉදිමෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට බඩ ඉදිමීමක්, අක්මාව ප්‍රියාව ඉදිමෙන නිසා ඉදිමීමක් දක්නට ලැබෙන බඩේ ඇට කහපාට වෙනවා ගොඩක්. ඔය වගේ රෝග ලක්ෂණ තියෙනකොට ඒ දරුව සායනයකට අරන් ගියාට පස්සේ තැලසීමියා පරීක්ෂණයක් කරාට පස්සේ අපිට දැනගන්න පුළුවන් එයාට මහතැලසීමියාව හැදිලාද නැද්ද කියලා. කියන්නේ රෝගය කියන එක හැදිලාද නැද්ද කියන එක. මුලින්ම අපි කරන්නේ සරල රුධිර පරීක්ෂණය. ඉතින් ඒක කරාට පස්සේ අපිට යම්කිසි ඒ රුධිර සෛලවල තියෙන ලක්ෂණ අනුව හිමෝග්ලොබින් වල අඩුවක් දක්නට ලැබෙනවා නම් එයා තැලසීමියාව තියෙනවා කියලා සැක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ඒ තැලසීමිය සඳහාම විශේෂිත වූ පරීක්ෂණ තියෙනවා. HPLC පරීක්ෂණයක්, කැපිලරි ඉලෙක්ට්‍රෝ දැන්න පාවිච්චි කරන මේ වර්තා කරන කැපිලරි ඉලෙක්ට්‍රෝෆොරෙසිස් පරීක්ෂණ. ඒව තැලසීමියාටම විශේෂිත වූ පරීක්ෂණ. ඉතින් එතෙන්දී අපිට අඳුනගන්න පුළුවන්.